ප්‍රමාන්ත සහෝදර සහෝදරියනි අද අපි නැසී ගියල සියලු විශ්වාසකයන් සිහිපත් කරලා මලවුන්ගේ මංගල්‍ය සමරනවා මලවුන්ගේ මංගල්‍ය ඇයි මලවුන්ට මේ විශේෂ දිනයක් ඇයි අපි සොහොන් ළඟට ගිහිල්ලා මේවා සුද්ධ කරන්නේ ඇයි අපි මේ මලවුන් වෙනුවෙන් යාඥා කරන්නේ මුලින්ම අපි එක එක බලමු ඇයි අපි මලවුන් වෙනුවෙන් යාඥා කළ යුත්තේ ප්‍රමාන්තනි මේ ලෝකයේ ජීවත් වෙන අපි හැම කෙනෙක්ම ඊ මරණ මොහොතේදී මේ මරණයේදී අපි මැරෙන්නේ නිකන් නෙමෙයි පාපේ කිලිටත් එක්ක මේ පාපේ කිලිටත් එක්ක අපි මැරුණම සරණ කරන ස්වභාවයේ ඉන්න අපි දුක් විඳින ස්වභාවයට නැත්තම් ශුද්ධගිනි ස්ථානයට අපි ගමන් කරනවා අපි ඇතුළු වෙනවා මේ ශුද්ධගිනි ස්ථානයේදී දිව්‍යන් වහන්සේ ළඟට යන්න බැරුව මේ මහ පොළවටත් එන්න බැරුව දුක් විඳින තත්වයකට පත් වෙනවා. ඊට පස්සේ මේ ශුද්ධකිනි ස්ථානයේ නාත්මයන්ට ඔවුන්ට උදව් කරගන්න බෑ. ඔවුන්ට එහෙම උදව් කරන්න බෑ. ඒ නිසා මේ ශුද්ධකිනි ස්ථානයේ ඉන්න ආත්මයන් වෙනුවෙන් අපි යාඥා කරන්නට ඕනේ. අපි ඒ ශුද්ධකිනි ස්ථානයේ ඉන්න ආත්මයන් වෙනුවෙන් අපි කරුණාව දක්වන්නට ඕනේ. අපි දාන දෙන්නට ඕනේ. අපි වාරහාර ඒගොල්ලන්ට පුද කරන්නට ඕනේ. මේ වගේ ඔවුන්ට දේව කරුණාව අයදින්මින් අපි දිව්‍යන් වහන්සේගේ කරුණාව ඔවුන්ට ද
සැදී ඔවුන් වෙනුවෙන් දානයක් දෙන්න. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත කාලය කරගන්න බැරි වෙච්ච දේවල් අද ඔබ ගිහිල්ලා කරන්න. ඔබේ සැමියාට ඔබ සමාව දුන්නා නම් එයා එයාගේ ජීවිතය තුළ ඔබ ඒ සමාව ජීවත් කරවන්න. මරණයින් පස්සේ ඒ සමාව නැවත ගන්නට බෑ. එනිසා එයාලට කරුණා කරන්න. කිසිම කෙනෙක්ට වෛරයෙන් මැරෙන්න දෙන්නට එපා. කිසිම කෙනෙකුට කනස්සල්ලෙන් මැරෙන්න දෙන්නට එපා. කිසිම කෙනෙකුට වේදනාත්මකව මැරෙන්න දෙන්නට එපා. සමහර වෙලාවට ඒ මිය යන මොහොත හරි වැදගත්. එනිසා අපි අද සියලු ආත්මයන් සිහිපත් කරමින් කරන මේ යාඥාව තුළ අපි මරුණු අයට වගේම ඉන්න අයටත් යාඥා කරන්නට ඕනේ. මොකද මරුණු අය දැන් මැරිලා ඉවරයි, මොකුත් කරන්නට බෑ. නමුත් ජීවත් වෙලා ඉන්න අය දෙවියන් වහන්සේගේ ආදරය තුළ උන් වහන්සේත් එක්ක ගමනක් යන පිරිසක් බවට පත් විය යුතුයි. එනිසා මේ මලවුන්ගේ දවසේදී අද ඔබ පොඩි අවස්ථාවක් ගන්න, ඔබේ අම්මා වෙනුවෙන්, ඔබේ තාත්තා වෙනුවෙන් ඒගොල්ලෝ මිය ගිහිල්ලා නම් ඔවුන් වෙනුවෙන් මේ පූජාවක් තියන්න, ඔවුන් වෙනුවෙන් බාරහාර දෙන්න, ඔවුන් වෙනුවෙන් ඔප්පු කිරීම කරන්න, ඔවුන්ට ඒ ආත්මයන්වලට නිදහස් කරලා සැනසීමක් පතලා මේ ඔවුන්ව ස්වර්ගීය නිත්‍ය වූ සන්තර්පණයට බාරගන්නට සූදානමින් සිටින්න. අපි ආඥා කරමු. ජීවමාන ස්වාමීනි, වහන්සේ වෙත කැඳවාගත් ඒ සියලු ආත්මයන් වහන්සේගේ දයාවරු හස්තයට බාර කරනවා. මේ මොහොතේදී ඒ සියලු ආත්මයන් වහන්සේගේ අසීමිත වූ ආශිර්වාදයෙන් පුරවන්න, වහන්සේගේ කරුණාව දෙන්න. ඔවුන් තවදුරටත් නිදහස් නොවී සිටිනවා නම් ඒ නිදහස් වෙන්නට අවශ්‍ය කරන සියලු ආකාර මඟ පෙන්වීම, සියලු ආකාර මෙහෙවීම වහන්සේ වුණට දානය කරන්නට කරුණා කළ වෙනවා. ජේසුගේ නාමෙන් ආමෙන්. සුබ දවසක්.